එතුමා ගෝටාව රාජපක්ෂ මැතුමාට තිබෙන ආලය ආදරය නිසා එතුම වින් පෙනහිට වගේම මේ ආණ්ඩුව වෙනුවත් ඇමති කන්නතුව පෙනීම. ඒ පෙනීම පිළිබඳ මගේ විරුද්ධ කම්පතිය නමුත් එතුමා ඒ වැඩේ කරනවා. හැබැයි ඇමති කන්න නැතුව. රටේ ජනතාව අහන්නේ ඔය IMF එක ගන්න ඇමතිකම ගන්න ඕනේ. ඔයගොල්ලන්ට බැරිද පොඩක් ඇමතිකම ගන්න නැතුව ඉන්න මහින්දානන්ද වගේ. ඔයගොල්ලන්ට බැරිද රාජ්‍ය ඇමතිකම ගන්න නැතුව ඉන්න. එතකොට නේද අපි දෙගොල්ලම ඒ යම් යම් ආකාරයේ දුෂ්කරතා වලට මුහුණ දෙ කැපකිරීම කරා වෙන්නේ කියලා තමයි අහන්නේ. ඊළඟට මුලසන සභාපතිතුමනි අපි මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලුවානේ. මේ රටේ මිනිස්සු මේ ක්‍රමය වෙනස් කරන්න. දැන් ඒ සිස්ටම් චේන්ජ් එක මට පේන්නේ කරු සභාපතිතුමනි ඔබතුමා පිළ නොගත්තට මම පිළ නොගත්තට රටේ මිනිස්සු ඒ සිස්ටම් චේන්ජ් එක පේනවා. ඒ පේන්නේ ඒගොල්ලෝ ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක නෙමෙයි. දැන් ළඟදී ජනාධිපතිතුමා කිව්වා මගෙත් ආදිස් මමත් ආදිශිෂ්‍යෙක් වෙන රාජකීය සෙන්තවුස් මැච් එකට ගිහිල්ලා රාජකීය විද්‍යාලයේ ජයග්‍රහණය කරාම එතුමා කිව්වා රාජකීය විද්‍යාලයේ නායකයා කරා වගේ මමත් රටේට ජයග්‍රහණ ගේනවා. එකම වෙනස රාජකීය විද්‍යාලයේ නායකයා පහුගිය සීසන් එකේ ලකුණු 1000ක් ගහලා තමාගේ පිටෙන් දස්කම් පෙන්නලා නායක වෙච්ච කෙනා. ජනාධිපතිතුමා බැටිනුත් ෆේල් විකට් ගත්තෙත් නැහැ එකක්වත් කැතුත් නැත ඇරියා. ඒක තමයි පහුගිය පාර්ලිමේන්තු මැතිවරණ ලැබෙන ප්‍රතිඵලය. එතකොට ඒ රාජකීය විද්‍යාලයේ නායකයා රන්ස් 1000ක් ගෙව මේ සීසන් එකේ විකටුත් ගත්තා. ඉතින් එදින්දා ඒ රාජකීය විද්‍යාලයේ නායකයේ ඒ පුතණුවන්ට කරපු අපහාසයක්. මොකද ජනාධිපතිතුමා රන්ස් නොට් ඉනිංස් ගණනාවක බිඳුවයි විකට් ඇත්තම නැහැ කැතුත් නැත ඇරියා. ඒ නිසා තමයි මම කියන්නේ අමුතු සිස්ටම් චේන්ජ් එකක්. එහෙම පැරදුනක් කමක් නැහැ අපි ආව පිළිගන්න ඕන අලුත් සිස්ටම් එක. ඊළඟට පහුගිය මාර්තු 19 වෙනිදාගේ පස්සේ මාර්තු 19 වෙනි පස්සේ මෙරටේ සියලුම පළාත් පාලන ආයතන දැන් පාලනය වෙන්නේ අඬුකාරවරු හරහා. දැන් දිලුම මමුණුගම් මගේ මිත්‍රයා ඉන්නවා රාජ්‍ය මැතිතුමා ඔබතුමාගේ පළාතේ දැන් අඬුකාරවරයා නීතිජ මහත්මයෙක් පදිංචි ගාල්ලේ. ගාල්ල අයිති දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා බැසිල් මහත්තයා යාළුවා විලි. එතකොට ඌවේ ආණ්ඩුකාරවරයා කොළඹ නගරාධිපති මුසම්මිල් මහත්තයා. මුසම්මිල් මහත්තයා ආණ්ඩුකාර වීම බදුල් වෙන සමහර සභාපතිතුමන්ට හොඳයි ඒක වෙනම ප්‍රශ්නයක්. එතකොට උතුරු මැද ආණ්ඩුකාර සබරගමුවේ හිටපු මහමැති. වයම ආණ්ඩුකාර නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති. ඔන්න එතන දැන් හමුදාව කට්ටිය දීලා බස්ථායවත් එහෙමයි. ඉතින් මං කියන්නේ ඒ පළාත් සභා වල දැන් පාලනය තියෙන්නේ ආණ්ඩුකාරවරු ගාව. ඒගොල්ලෝ එතන ඡන්දෙන්පත් වෙච්චයි නේ. ප්‍රාදේශීය සභා සහ පළාත් පාලනයද දැන් පාලනය කරන්නේ ආණ්ඩුකාරවරු කවුරු හරහාද? විධායකය හරහා. එතකොට ඡන්දයෙන් පරදුණු ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඡන්දයෙන් පරදලා එතුමා දැන් මේ වෙනකොට පළාත් සභා සහ පළාත් පාලන ආයතන පාලනය කරනවා. අනේ සිස්ටම් චේන්ජ් එක ජනතා ඡන්දයෙන් නෙවෙයි ජනතා ඡන්දයෙන් නොවන ජනාධිපති කෙනෙක් රටේ ජනාධිපතිකම කරනවා. පළාත් පාලන ආයතන පාලනය කරනවා ආණ්ඩුකාරවරු හරහා. ආණ්ඩුකාරවරු දමලා පළාත් සභා ටික පාලනය. අනේ සිස්ටම් චේන්ජ් එක. දැන් ඒ සිස්ටම් චේන්ජ් එක තවත් ඉදිරියට බලමු. අධිකරණය උසාවි ගියාම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් මැතිවරණය තියන්න කියලා බලත් පාල මැතිවරණය පළවෙනි අනුව දැම්මම ඒ අධිකරණය බලනවා. නෑ නෑ ව්‍යවස්ථාවෙන් සල්ලි වෙන් කරවන එක ඒක ඒගොල්ල බේරගත්තාවේ අපි 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 අත හොද ගන්නවා කියලා පැත්තටලා ඉන්නවා. ඒ විදිහම තව නඩුවක් දැම්ම මම ඒ කාරණේම කිව්වම ඊළඟට අධිකරණයේ නඩුකාරවරු කියනවා නෑ 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 උතු වර්තා විනාඩි එක කාලයක් තියෙනවා. එතකොට කියනවා නෑ 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 අධිකරණය කිව්වා සල්ලි අනුමත කරගන්න ව්‍යවස්ථා දායක ඒකට බෑ විධායක බ්ලොක් කරන්න ඒක දෙන්න කියලා. ආන්න මුල්මත අධික නිශ්ශබ්ද වුණා ව්‍යවස්ථායක වැඩ අතහැරියා. හැබැයි අධිකරණය හරි තීන්දුව දුන්නම විධායකව නැහැ එහෙම කරන්න බෑ දැන් හදනවා අධිකරණ මිනිස්සුකාරුත් පාර්ලිමේන්තුවට ගියන්නේ අවවාද කරන්න කියන හදනවා. මේකම තමයි මේ සියතන කරන්නේ. සියත නාලිකාවට මේ කරපු වැඩේම දෙරණ සංකට කරා මීට මාසෙ ඉස්සෙල්ලා. දැන් සියතර අද කරන වැඩේ හෙට කරා හිරුවකට අනිද්දා කරයි ආපහු දෙරණට ඊයකට කරයි
තව නාලිකාවකට ස්වර්ණ වාහිනියට. ඒහිඳ සියතර තමයි මේ වැඩේ උනේ කියලා අනිත් නාලිකාවට අතෝද ගත්තොත් මුලාසර සභාපතිතුමනි, මේ සිස්ටම් චේන්ජ් එක හැටියට අද රටත් පාලනය කරන ඡන්දෙ පෙරදිලා, පළාත් සභාවටත් පාලනය කරන ඡන්දෙ පෙරදිලා, පළාත් පාලන ආයතනත් පාලනය කරන ඡන්දෙ පෙරදිලා, අධිකරණයටත් අරවට කරන ඡන්දෙ පෙරදිලා, ඊළඟට සියලුම මාධ්‍ය ආයතනත් පාලනය කරන්න වෙනවා ඡන්දෙ පරාජය කරගෙනම. ඒසා කරු සභාපතිතුමනි, ඔබතුමයි මමයි ඉන්න ව්‍යස්තදායකෙත් තියන්නේ පිටියට හේතු කළා. මොකද ඕන වෙලාවක ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයක් කරනවන්න. පළාත් පාලන ඡන්දෙට යන්න බය ආණ්ඩුව කවදාවත් යන්නේ නැහැ පාර්ලිමේන්තු මැතිවරණයකට. හැබැයි මට ඕන නම් යන්න පුළුවන් කිව්වම වෙන විදිහකට ව්‍යස්තදායකෙත් පාලනය කරන්න. ඒක තමයි එකම තැනකින්. ඒසා කරු සභාපතිතුමනි, මට අවසානයේ කියන්න තියෙන්නේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලපු අයට ලැබුණේ සිස්ටම් චේන්ජ් එක ජනතාවගේ පරමාධිපත්‍ය බල්ලට දාලා ජනතාව එපයි කියපු එක පුද්ගලෙක් විසින් ව්‍යස්තදායක විධායක අධිකරණ වක්ලස සහ සියලුම ආයතන පාලනය කරන ගමන් මාධ්‍ය තෙවෙනිහත් පාලනය කරනද කියලා තිබෙනවා. ඒක තමයි අද මේ ජනතාවල විශ්වම් සිස්ටම් චේන්ජ් එක. මම ජනතාවෙන් අහනවා, මේකද තමුන්නාන්සේලා ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කියලා. බොහොම ස්තුතියි. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලන ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක්. මුලසනේ සභාපතිතුමනි,